දේශනා කරා. ඒකේ අවසාන වශයෙන් දෙන පණිවිඩය මෙච්චරයි, එහෙම නැත්නම් සාරාර්ථය මෙච්චරයි. තස්මාතිය භික්කවේ එවං සික්ඛිතබ්බං. මම මේ කියමු දේ, මේ සූත්‍රයේ කියන දේ වැටහෙනවනම් මහණෙනි මෙන්න මේ විදිහට හික්මෙන්දේ කියලා, මේ විදිහට ශික්ෂාගරුක වෙන්න. කායගතානෝ සති භාවිතා භවිෂ්‍යති. මේ කායගත සතිය භාවිතා කරන්න කියලා. නිකන් කය සතිය සඳහා භාවිතා කරන්න. කය සතිය සඳහා අරමුණු කරන්න. කය සතිය සඳහා නිමිති කරන්න. ඊට පස්සේ ඒක බහුලීගත කරන්න කියලා. අමාරු කොටස තමයි ඒක නිමිති කරන එක. මොකද අපි අතීතයේ අනාගතයේ අනුන්ගේ අනික් දේවල් නිමිති කරලා පුරුදු වෙච්ච නිසා යම් වෙලාවක තමන්ගේම කය භාවිත කරනවායි කියලා කියන්නේ ගංගෙදිගේ ඉහළට පීනන්නා වගේ වැඩක්. ඉතින් ඒකේ කවුරු හරි ඒක පුරුදු කරොත් නැත්නම් මේ විදිහට කියන්න පුළුවන් අපි මේ වගේ වැඩමුළු පවත්තලා කරන්න හදන්නේ කාට හරි අන්න ඒ කාරණාව කියලා දෙන්න විතරයි. මේ තමන් නම් වෙච්ච මේ පින් කරලා ලැබිච්ච මේ මනුස්ස ආත්ම භාවය නැත්නම් මේ ශරීරය අරමුණු කරන්න පුරුදු වෙන්න. ඒකෙන් එහාට මේ වැඩමුළුවේ මොකක්වත්ම බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් ඒක වැඩමුළුව සාර්ථක නම් ඒ කෙනා අඩුගානේ දවසි යම් වෙලාවක් වෙන් කරાવી මාත් එක්ක මම කියන මේ තේමා පාඩයත් ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි කිසිම වෙලාවක අවුරුදු කොච්චර ගාණක් ජීවත් වුණත් Taman එක නෙවෙයි ඉන්නේ අතීතේ අනාගතේ නැත්නම් වෙන කෙනෙක් ගැන වෙන තැනක. ඉතින් ඒ නිසා ඒ තාක්කල් අපිට අර කටුකොල කරින් ගන්න හදන පිටේ වනේ තියෙන මීමෙක්ගේ උපමාවක් ඇඟ පුරාම කුෂ්ඨ තියෙන තුවාල තියෙන මිනිස්සේ ලඳු කැලයක් අස්නකොට අස්ස වින්ගනකොට කියන උපමාව සබත්‍යංශ ගෙනලා දක්වනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ තමයි මේ මිනිස්සෙක් බව මතක නැතුව කියන තමයි ලැජිච්ච මනුස්සාත්ම භාවය අරමුණු කිරීම කියන එක මතක නැතුව නැත්නම් අසත්‍යමත්ව ප්‍රමාදයට ලක් වෙලා අතීතේ අනාගතේ අන් කෙනෙක් ගැන අන්තනක් ගැන හිතන හැම චිත්තක්ෂණයකම සර්ප මල්ලක් එක්ක ඉන්නවා. නැත්නම් තිරිසන්ු 6 දිනක් එක ජීවත් වෙනවා වගේ හය දිහාවකට අදින තිරිසනුන් 6 දිනක් එක ජීවත් වෙනවා වගේ අපිට කවදාකවත් ඒකේ හික්වීමක් ගොනුවක් තේමාවක් ශිෂ්ටත්වයක් ශිෂ්ට සભ્યත්වයක් ශිෂ්ටාචාරයක් මහත්මගතියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ බව කියලා දීලා සර්වඥංශය සඳහන් කරන මේ නිසා කය භාවිතාකරනද සතිය පිහිටීමට අරමුණක් වශයෙන් ඊට පස්සේ බහුලීකක කියලා වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. ඒක බොහෝ කොට පැවැත්වීම කරන්න. එහෙම නැත්නම් මේ කියන්නේ ඒක අත්ත සම්මා පණිදි තමන්ගේ ජීවිතයේ එකම ප්‍රණිදිය බවට පත් කරගන්න කියලා. මේකට තව වචනයක් කියනවා සම්මා ආජීවය කියලා. ඒක දැනගත්තට පස්සේ ඊට පස්සේ කරන හැම වැඩකදීම මේ තමන් එක්ක තමන් නැත්තම් තමන්ට කරන මෛත්‍රිය එහෙම නැත්තම් වෙන විදිහකට කියනවනම් මේ ඉඳුම් හිටුම් පහසුකම් එහෙම නැත්තම් මේ සුඛී අත්තානම් පරිහරාමි කියන විදිහට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ සුවසේ පරිහරණය කිරීමට ගැළපෙන තාලෙට තමයි ඉතුරු කටයුතු සම්පාදනය කරන්නේ. ඉතුරු කටයුතු නිශ්චය කරන්නේ. ඉතින් ඒක අපි කියනවා මේ සතියේ ඉදින්දා වැඩවලට පාවිච්චි කරන හැටි. ඒක සර්වඥාන්සික වචනෙන් කියන්නේ භාවිත කරපු දේ බහුලීකත කරන. يعني ඒකම නැවත නැවත දස දහස්වර ලක්ෂ කෝටි වාරේ කරන්නේ. යානි කතාය වත්තු කතාය. මේ කාය අනුපස්සනාව තමන් යන ගමනකට වාහනයක් කරගන්න ඉතින්. කොච්චර දුෂ්කර ගමනක ගියත් මුන්නතනං අභියෝග කර ගමනක ගියත් මේ කය අමතක නොකරන තාක්කල් ඒ ගමන වාහනය බොහෝම සුවයලවන වාහනයක් බවටපත් වෙන ගමනක් හොඳ ගමනක් බවටපත් වෙනවා. යම්ම වෙලාවක කය අමතක කරලා තමන්ගේ මේ ලැබිච්ච මේ ඕලාරික අත්පටිලාභය අමතක කළ කටයුතු කළොත් ඒ ගල්වල පාරක බොරකරත්තික යන වගේ ජර්බරස් ජර්බරස් කාලේ එහාට ඇප්පෙනවා මෙහාට ඇම්පෙනවා චත්තර ගෑමිලි තමයි තියෙන්නේ. යම් වෙලාවක කායනුපස්සනාව නැත්නම් කය සතිය පිහිටීමේ අරමුණු කරගන්න පුළුවන් නම් නිමිත්ත කරගන්න පුළුවන් නම් හොඳ වටින කාර්යයක තියෙන ෂොක් අබ්සෝබර් එක වගේ ටයර් එකක් වලක වැටුණත් ඒ මගීන්ට ඒ කම්පණය එන්න දෙන්නේ නැති විදිහට සස්පෙන්ෂන් සිස්ටම් එක වගේ එහෙම නැත්නම් ෂොක් අබ්සෝබර් එක වගේ මේ කායනුපස්සනාව පුදුමාකාර විදිහට සීතල උණුසුම ගෙනත් දෙනවා, උණුසුමට සිසිලස ගෙනත් දෙනවා, වෙහෙසකර වෙලාවේදී කිමන ගෙනත් දෙනවා, හැම දෙයකටම සම තත්ත්වයේ ගෙන දෙනවා. පේස් මේක කෙනෙක් වගේ. ඒ වගේ නිසා ඒකට යහනි කතාය කියලා කියනවා. කය මොනම අමාරු කටයුත්තකදී හෝ දුර ගමනකදී අමතක කරන්න. ඒක තමන්ගේ යහනාව බාහට පත් කරන්න. පත්තු කතාය තමන්ගේ එක්‍රම උපයාගත්ත වටිනාම වස්තුව මේකයි. ඒක නිසා මොනම මොහතකවත් මේ ලාමක දේවල් සඳහා මේ කය නැමැති වස්තුව අමතක කරන්න. අපි මේ
වෙන මොනම වස්තුවකට ප්‍රධාන තැන දීලා කටයුතු කරත් කය අමතක කරන්න දෙයක් කරන්න. කය අමතක කරන හැම වෙලාවකම කටයුතු දේ වස්තු කරන්නේ නැතුව අනිකුත් දේවල් කටයුතු කරන්න ගියාම ඒක නා අපි පැත්තේ ආර්ථික පැත්තෙන් බලනවා නම් පාඩු බෙදෙන බිස්නස් එකට සල්ලි දානවා මේ ලාභ ලැබෙන බිස්නස් එක අමතක කරනවා. ඉතින් ඊට පස්සේ යාට වෙනද පොළ ලාභේ ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේක වස්තුව කරගන්න කියනවා. තමන් පේන වචිනාම දේ. එහෙම නැත්නම් යොදනෝ නම් හිත යදී යුතු ආයෝජනය කරන ආයෝජනය කරපු වටිනාම දේ තමයි මේ තමන් ඉන්න ඉරියව්ව තමන්ගේ කයට හිත දාන එක අනුත්ථිතාය පරිචිතාය සුසුමාරද්ධාය. ඒ අනුව කටයුතු කරන්න ඒක මුළු කයම ආත්මසින්ම අවබෝධ වෙන විදිහට ආරද්ධ විදිය යොදන්නේ කියලා කියනවා කායගත සත්‍ය වෙනුවෙන් එවන් හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බ. උදයන්සේ තමන් කින්දේ අහන ශ්‍රාවක ගණ්‍ය අතර ඉන්න ප්‍රධානම කොටස තමයි භික්ෂුන් කියලා කියන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා අපි සිවණක් පිට නම් කරන්නේ. ඒ භික්ෂුන්ගේ කිනොඹල මං කියන දේ අහනවා නම් මෙන්න මේ විදිහට හැසිරෙන්නේ. ඒ නිසා අපි හිතුවොත් කවට හරි මේ තමන්ට ලැබිච්ච මේ කය අනුපවතින සතිය බුදුජාණන් වහන්සේ කෙනෙක් අපට අනුමත කරන අය එන්න නැත්නම් කරන්නේ කියලා කියනවා නම් ඒ උපදේශයේ පිළිපැදීම අතින් සහ ඉපදීම පිළිපදීමට අවශ්‍ය කරන අඩුවකටම අතින් අපි ඔක්කොම සමානයි. ඒ මොකද අපි ඔක්කොටම මනුෂ්‍ය කයක් ලැබිලා තියෙනවා. අන්නේ ලැබිච්ච කය සතිය පිටවීම සඳහා නැත්නම් මානසිකාරයේ සඳහා එහෙම නැත්නම් භාවනාවක් සඳහා අරමුණු කරන්න පටන් අරගත්තොත් අපි අතර තියෙන වෙනස්කම් ඔක්කොම නැතිලා. අපි සියල්ල මිනිස්සු නිසා. ඒ නිසා ආරම්භක ශේෂයේදී අපේ තියෙන සමානකම් මත වෙන්නේ අපි හැම කෙනෙක්ම තමන්ට ලැබිච්ච මේ අංග සම්පූර්ණ පරිශනාගාරය විද්‍යාගාරය උතුම්ම දේ විදිහට සලකලා වෙන දෙයකට හිත යොදන්න උනොත් ඒක හොඳටම දැනගන්නවා මේ කරන්න දෙයක් නැතිකමට මේ කයෙහි හිත පවත්තන්න තු වෙන දෙයකට යනවා. නමුත් මම හික්මෙනවා නම් මට යමක් ස්වච්ඡන්දයෙන් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් එකම දේ තමයි මේ කයෙහි යන්නේ කියලා. ඉතින් මේ කායගත සත්‍ය පිළිබඳ සර්වඥාන්සේ මේ කරන ප්‍රකාශය බෞද්ධයා අහලා තියෙන මෛත්‍රී භාවනාවට දීපු හඳුනාගීමක් විදිහට. මෛත්‍රී භාවනා කියනකොට සර්වඥාන්සේ මේ මෛත්‍රී භාවනාවේ කිට්ටු කරගත යුතු අංක වශයෙන් මේ විදිහට කතා කරලා තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනා පුරුදු කරන කට්ටිය මුගක් වෙලාවට බුදුචානන්සේ පාවිච්චි කරන මේ වචනවල හඳුනාගන්නේ කායගත සත්‍යට සම්බන්ධ නෙවෙයි. ඒ නිසා යම් කිසි කෙනෙක් අංගුත්තර නිකායේ ඒක කෙනින් පාතේ කියුවොත් මෛත්‍රී භාවනාවෙන් තමයි මේ සූත්‍රය පටන් ගන්න. ඊට පස්සේ කායගත සත්‍ය සම්බන්ධව දිගටම සඳහන් කරනවා. මේකෙන් අපිට පේනවා යම් කිසි කෙනෙක් තමන්ගේ කයට නැත්නම් තමන් ඉන්න ඉරියව්වට එහෙම නැත්නම් මේ මොහොතේ කයේ තියෙන ක්‍රියාකාරකම් වලට හිත දැමීම සුද්ධ මෛත්‍රිය. වෙන විදිහකට කියන්න පුළුවන් මේ කයට මේ කයේ ඉරියව්වට කයේ මේ වෙලාවේ සිදුවෙන දේ දන්නේ නැතුව අපි මොනවා කෙරුවත් ඒක කයට කරන අනදරයක් අකරුණාවන්ත දෙයක් එහෙම නැත්නම් ආත්ම කුසලයේ නොමගෑම. ඉතින් මේක හරිය අමාරුයි බෞද්ධයට කියලා දෙන්න. බෞද්ධයා හිතන්නේ සම්පදාන් කුල බෞද්ධයා මේ තමන්ගේ කය ගැන හිතන එක මහා ආත්මార్థකාමී වැඩක්. මේ අනුන්ගේ වැඩ බැන බලන එක ලකූ මෛත්‍රියක් කියලා බෙදෙට්ට මර්ගාදී ධ්‍යාන මේ ලෝකෙට ප්‍රකාශයකට බැහැලා කටයුතු කරනවා. නමුත් මේ මෛත්‍රිය කියන එකට මම මේ දොස් කියන කතා කරනවා නෙවෙයි. මම මේ පෙන්වන්න හදන්නේ ත්‍රිපිටකයේම තියෙන දර්ශනයක් කරලා මූනත වටිනාකම වශයෙන් මෛත්‍රිය ඇති වුණොත් ඒ පිටිපස්සේ වංචනික ධර්මයක් තියෙනවා රාගය කියලා. රාගය මෙත් මෛත්‍රී මුඛයෙන් අපි වංච කරනවා. ඒක නිසා අපි මේ අනුන්ට මෛත්‍රී කරන්න හදනවයි කියලා කියන්නේ අනුන් පිළිබඳව අපි මනාපයක් තියෙනවා තමන්ගේ කයට ද්වේෂයක් තියෙනවා. මේක මුළු මානවය අරහම කියගත්තියක්. හැම කෙනාම තමන්ට වෛර කරනවා. ඒ නිසා තමයි අපි ඊගාවට පරිශන කරන්නේ. තව මොනවද හොයන්නේ? ඊගාවට මීට වඩා හොද වෙන්න හදන්නේ මේ මම දැන් මෙතන කියන එක අපි නොදකින්න පතන්න දෝමකින් කියා ගන්න නැතුව ඊගාව චිත්තක්ෂණ ගැන හිතන්න බෑ. ඒ නිසා මේ අනුන්ට මෛත්‍රී මාදී පවා දාර්ශනික විග්‍රහ කරලා බැලුවොත් හදීර කරන මෛත්‍රියක් තියෙනවා. හැබැයි හුඟක් වෙලාවට මේ තමන්ගේ කයෙහි හිත පවත්වා ගන්න බැරි කෙනා අනුන්ට මෛත්‍රී කිරීම කරයි. ඒකට මෙහෙම කතාවක් කියන්නම් කිට්ටුවෙන් අනේකක් ඒකට තේරෙයි. මේ රටවල් වල ඉන්නවනේ හරියට ඔය බල්ලන්ට ආස කරනවනේ මිනිස්සු. බල්ලන්ට හරියට කරකන මිනිස්සයාට ප්‍රේම කරන්න බැරි එක බල්ලන්ට ප්‍රේම කරනවායි කියලා කතාවක්. කල යුත්තේ නම් මිනිස්සයා මිනිස්සට ප්‍රේම කරන්න ඕනේ. නමුත් ඒක කරන්න බැරි නම් ඒ මිනිස්සයා බල්ලන්ට ප්‍රේම කිරීම හරහා මිනිස්සට වෛර කරනවා. ඒකෙන් තමයි
මේ කායගත සත්‍යයේ තියෙන මේ භාවිතා බෞලිකතා යානිකතාය වත්තුකතාය අනුත්ථිතාය පරිචිතාය සුස්මාරද්ධාය කියලා අපි මෛත්‍රී භාවනාවට සර්වචනාංශයේ මේ යොදන වචන ටික අපි බොහොම ඉලින් පිළිගන්නවා. නමුත් ඒකම නමංගේ කයට හිතය ජීවිනොත් ඒවා සමාන ආනිසංස රාශියක් මේක ලැබෙනවයි කියලා හිතා ගන්න බැරි අපි හැම වෙලාවෙම තමන්ගේ කයට වෛර කරන නිසා. ඒ නිසා අපිට කයෙහි කය ආනුව බලන සුළු කියන එක බුදු කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්නවා. ඒ නිසා බුදුජානනාංශයේ සුපට්ඨාන සූත්‍රයේ කයෙහි කය ආනුව පස්සී වීරති කියලා කයෙහි කය ආනුව බලනවා කියන එක අපි අපිම කය ඉංගික යන්ත්‍රයක් විදිහට බලන්න අපිට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මේ කය දොඹකරයක් වගේ වැඩ ගන්න කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. රූපලාවන්‍යයට වැඩ කරන හැටි කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මේ කය කයක් විදිහට බලනවා කියන එක. මේ කය කියන්නේ අදහස් කරන්නේ කන්ද කියන එක. ස්කන්ධ කියන වචෙන් තමයි කය හැදිලා තියෙන්නේ. මේ කය ඒකකයක් නෙවෙයි. මෙතන තියෙන්නේ ගොඩාක් දේවල් එකතු වෙලා හදපු එකක්. සමූහයක්. එහෙම නැත්නම් ඝණයක්. මෙන්න මේ ඝණය දිහා බලලා ඒකෙයේ තියෙන ඝන ස්වභාවය දැකගන්න මම කියන සංකල්පය කැමති නැහැ. මම කියන සංකල්පය කියන්නේ මේක එකක් කියලා. නැත්නම් එකෙක් කියලා. නැත්නම් එකියක් කියලා. ඉතින් ඒක මේ කය කියන වචනයත් එක්ක උරස් වෙනවා. බුදුඥානංශ පෙන්වන දන මේක විචල්්‍ය සාධක රාශියක් එකතු වෙලා හැදිච්ච එකක්. මේ හැදිච්ච එකට මම කියාගත්තට ওই විචල්්‍ය සාධක එකක්වත් ඔය මට ඕන විදිහට හැදෙන්නේ නැහැ. ඒක එක එක විදිහට හැදෙන්නේ උදාහරණයක් වශයෙන් මේ චප්පානක සූත්‍රයේ අරවචනංශ පෙන්නන ඇහැ හැදෙන්නේ කොයි ආකාරයකටද සර්පෙක් වාගේ. එතකොට කන කිඹුලෙක් වාගේ. නාසය කුරුලෙක් වාගේ. දිව බල්ලෙක් වාගේ. කය ඉවලෙක් වාගේ පිට අඳුරෙක් වාගේ මේ විචල්්‍ය සාධක රාශියක් විතර හැදිච්ච දේ මමයේ කියලා මම මහත්ත්‍යෙක්ද මම නැත්තම් වැද්දෙක්ද මම නැත්තම් මේ ශිෂ්ඨ මනුස්සයෙක්ද මම නැත්තම් අශිෂ්ඨ මනුස්සයෙක්ද කියලා අපි ඒකායන නිමිත්තක් දෙන්න හැදුවට නිත්‍ය සංඥාවක් දෙන්න හැදුවට මේ හය දෙනාගෙන් එක්කෙනෙක්වත් ඔය අපි දෙන්න හදන සංඥාවට බැඳිලා නැහැ. තව කෙනෙකුට දෙන එකට හෝ Taman පිළිබඳව. ඉතින් ඒ නිසා අපි කැමති එක්කෙනෙක් පිළිබඳ නිත්‍ය සංඥාවක් ඇති කරන මේ අමිත්‍රේ මියා හතුරෙක් මියා බුද්ධාගංකාරයා මියා කතෝලික මිනිසා ආදි වශයෙන් එක එක කරන්ට අපි එක එක නංවනම් දුන්නට ඒ නංවනම් යටතේ ජීවත් වෙන මේ සත්ත්වය හය දෙනා නැත්නම් මේ සත්තු හය දෙනා ඔය එකටවත් කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා කාටවත් මේ අපි අන්දන් හදන රූපේ සමාජයට අපි පෙනෙන හිතිකට අන්දන් හදන රූපය පිළිබඳව අපට තියෙන හැම වෙලාවෙම ඉච්ඡාබංගත්වය. මොකද මේ ඇහැ ඒකට අනුව හැසිරෙන්නේ. කන ඒකට අනුව හැසිරෙන්නේ. නාසිකට අනුව හැසිරෙන්නේ. ඒක එක නා එක එක නානා විශ්ේ නානා ගෝචරයි. විවිධ ලඝුම් පොළවල් තියෙන විවිධ ආහාර ගන්න දේවල්. ඉතින් ඒක නිසා මේ කය කියන කියන්නේ සමූහයක එකතුවක්. ඒ කියන්නේ ආඳුමට කරන්න බෑ. නමුත් සක්කාය දිට්ඨිය වගේ දෙයක් එනකොට නෑ. මම මෙහෙම කෙනෙක් මට අරක තියෙනවා මේක තියෙනවා කියලා අපි හදන්න මේ හදන නිත්‍ය සංඥාවට ලොකු ප්‍රශ්නයක් කරන නිසා සර්වචනාංශයේ ඔය සියලුම සැපියුතු අඳුම කරනව සැපෙලා කියනවා පුළුවන් නම් මේ කයෙහි මේ කන්දක් මේක ගොඩක් මේක සමූහයක් කියන ස්වරූපයෙන් බලන්න. ඒකට මේ කාම ගුණ බලන පැත්තේ කෙනෙකුට බලන්නත් බෑ. දේශපාලන ඡන්ද දෙන එකෙක් කියලා පැත්තෙන් බැලුවට බලන්නත් බෑ. ආර්ථික වශයෙන් පරිභෝගික කුටුම්බකෙක් කියන වචෙන් බලන්නත් බෑ. සමාජ විශ්ින් අපිට දීලා තියෙන ඩෙන්ටි කාඩ් එකයි බැංක නම්බර බැංක අංකයයි රක්ෂණ දාතික පැත්තේ බලන්නත් බෑ. මොකද ඒක ඔක්කොම මේක එකක් කරලා පෙන්වන්න නේද. බුදුරජාණන්සේ කියනවා කයෙහි කයනුව බලන්න. ඒ කයෙහි කයනුව බැදීම නැවත නැවත කෙරුවොත් ඒකම යහනයක් කරගත්තොත් වස්තුවක් කරගත්තොත් ඒක නා මමයා කියනිකා කවුද කියලා එක්ක තේරුම් ගනි එක්ක ලෝකේ කියන්නේ තේරුම් ගනි එහෙම නැත්නම් තේරුම් ගන්න වැඩ පිළිවෙලට බහි. එතකොට විශාල ආනිසංස රාශියක් ඒ කෙනාට ලැබෙන බව බුදුරජාණන්සේ දන්නවා. නමුත්තර උපමා වලින් පෙන්නන්නේ පළවෙනියම වෙන්නේ අසහනේ යම් අඩුවීමක්. එහෙම නැත්නම් සත්තාන විසුද්ධියා කියන විදිහට තමන් ලෝකෙ දිහා බලන හැටි තමන් දිහා බලන හැටි අගයන් ආඩම්බරෙන් දිහා බලන හැටි පිළිබඳ පුංචි විසුද්ධියක් එන්න පටන් ගන්නවා. නමුත් මේක අවසාන ඉදිරියට ගියොත් කායानुපස්සනාව හරහා සත්‍විස්โพธิපාක්ෂික ධර්ම වල ආරම්භයේ සිටේ. සත්‍විස්โพธิපාක්ෂල ආරම්භයේ තියෙන සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානයේ පළවෙනි එක තමයි කායानुපස්සනාව. ඉතින් මේ කය අනුව බැලීමට කායानुපස්සනාව කියනවා. ඒකටම කායේ කය අනුව බලන සුළු ගතිය කියනවා. එතම කායගත සති කය අනුව ගිය සිහිය කාග්‍යාසී කියලා සඳහන් කරලා තියෙනවා. මේක මේ බුදුඥානන්සේ පෙන්නන කයෙහි කය අනුව බලන සුදු කරනකොට හරියටම ඔය මෛත්‍රී භාවනාදී කරන ආනිසංස රාශියම කයනුපස්සනාවේ සිද්ධ වෙනවා. ඒක උඟාක් වෙලාවට
ලංකාවේ බුද්ධ ධර්මයේ පොතේ උංගක් වෙලාට කියවිලා නැහැ. නමුත් කායගත සති කියලා සූත්‍රයක් තියෙනවා. ඒක තියෙන මජ්ක්‍ධිම නිකායේ අපි ගත්ත මේ චප්පාණක සූත්‍රය ඒක තියෙන සංයුත්ත නිකායේ. ඒකේ බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි විදිත කායගත සත්‍ය අධික්කදී ආසේවිතායේ භාවිතායේ බහුලීකතායේ යානිකතායේ වත්තුකතායේ පරිචිතායේ සුසමාරද්ධායේ කියන විදිහට මිත්‍යානි සංස සූත්‍රයේ පෙන්නන ආරම්භක පාඨෙම සඳහන් කරලා මේ දසානි සංසා පාටිකංඛා අර්ථ ඒකානි ඒකාදසානි සංසා තියෙන ආනිසංස 11ක් මේ කායානුපස්සනාවත් වැඩුවොත් අර වාගේම ආනිසංස 10ක් ලැබෙනවා. ඒක නිසා මේ වගේ වැඩමුළුවට ආපම හොගව දෙනෙක් අතුරු ප්‍රශ්නයක් නගනවා මේ භාවනාවට වාඩි වෙන්න ඉස්සෙල්ලා ඒ පූර්වක්‍ෘතිය කළ යුතු නැද්ද කියලා. බුද්ධානුචිතිය, මෛත්‍රිය, අසුභේ, මරණානුසතිය කියලා. නමුත් මම මේ පෙන්නන්න දන්නේ තමයි හොඳට පරියන්කයක් සඳහා හෝ සක්මනක් සඳහා ගිහිල්ලා පරියන්කේ හොඳට පත්තලෝ වාඩි වෙලා සමමිතිකව සැහැල්ලුව ඉඳලා මම දැන් මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා කියන එකම මෛත්‍රී භාවනාව තමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දවසේ යම් ප්‍රමාණයක් වෙලාව දීලා මේ සමමිතිකව සමතුලක වාඩි වෙලා හරියට මේ සර්වඥාන්සේගේ රූපයට අපි වඳිනවා වගේ තමන්ගේ ශරීරයත් වැඳිය යුතු පිටිය යුතු මට්ටමක තියලා අන්නේ චිත්තක්ෂණීය සමාදම් වෙන්න පුළුවන්. මම දැන් ඉන්නේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය 100%ක්ම සමාදම් වෙලා. මගේ ඉරියව්ව ඉදුම් හිතුම් පහසුකම ලැබිලා තියෙනවා. මට එතන මේ දැනෙන පහසුවේ චිත්තක්ෂණ කීයක් තියන්න පුළුවන් කියලා බලන්න. හොඳට කය පත්‍රල කරලා වාඩි කරලා ආරණ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාකාර වෙන්නත් පුළුවන්. ඒ නැත්නම් කොතනක හරි වාඩි කරලා කියන්න බලන්න මේ කයේ තියෙන මේ ඉදුම් හිතුම් පහසුකමේ කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඒක කොච්චර ඉක්මනට මේහා සමාන වටිනා වේදිකාවක ඉඳලා කෙලස් තැනකට පයින් නැහැටි රූප බලන්න පයින් නැහැටි ශබ්ද අහන්න පයින් නැහැටි ගඳ බලන්න පයින් නැහැටි රස බලන්න පයින් නැහැටි නැත්නම් අතීතනාගත දේවල් වලට පයින් නැහැටි එහෙමනම් වෙන කෙනෙක් ගැන හිතන හැටි වෙන තැනක් ගැන හිතන හැටි බලනකොට තේරුම් ගන්න පුළුවන් මේ මමයා වර්තමාන මොහොතක කොච්චර බයද මමයා වර්තමාන මොහොතක කොච්චර ආශාත්මක ලක්ෂණ ඇලදි ක්‍රියාක්ෂන් දක්වනවද කියලා. අන්න එතකොට පේනවා බුදු කෙනෙක් මේක කියලා දුන්නේ නැත්නම් අපි කල්පයකට මේ පරිශීණි කරන්නේ. මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම නැත්නම් ඉදුම් හිතුම් පහසුකම ලැබීම කවදාවත් කරන්නේ නැහැ. එಂಚයි ඥානපෝනික ස්වාමීන් වහන්සේ Power of Mindfulness කියන පොතේ ඒක දැන් සිංහලට තුන් සැරයක් පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා මේ හා සමාන මේ Tamanට ලැබිච්ච මේ මනුස්සාත්ම භාවය මේකට කියනවා මනුස්ස ඕලාරි පත්තපටිලහදී කියලා. එහි 100%ක් හිත නිමග්න කරන්ඩ බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වෙලා කියනවා. වෙන කවදාකවත් මිනිස්සෙකුට මේක ගැලවුම් මාර්ගයක් කියලා මේක සාන්තිකර මාර්ගයක් කියලා හිතෙන්නවත් නැති බවට බුදුරජාණන් ශ්‍රී ප්‍රකාශ. ඒක නිසා අපිට මේ බුදු කෙනෙක් පහළ වෙලා දෙන්නේ මනුස්සත්පටිලාභයක් නෙමෙයි. දීපු මනුස්සත්පටිලාභේ අගය කරන හැටි කියලා දෙනවා. ඒ වෙනුවට මනුස්සත්පටිලාභේ අගය කරන වෙනුවට අපි කරන්නේ කාමගුණයන් දూరు. එමන්තන් ලාභ සත්කාර සම්මාන සිලෝක දිගේ දూరు. ඉතින් කාටවත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කායන පශනාව කරන්න බෑ. ඉත කොහොමඩක්වත් කාමගුණයන් දూరు. ඉත කොහොමඩක්වත් ලාභ සත්කාර වලට සම්මාන වලට දూరు. නමුත් මේ සික්කිතබ්බන් කියන වචනේ සර්වඥාන්සේ සඳහන් කරන්නේ ඒ බව දැනගෙන තමන්ගේ අර්ථ කුසලයේ දැනගෙන අර්ථ සිද්ධිය දැනගෙන දවසකට විනාඩි 5ක් 10ක් දවසකට නිතිපතා යම් ප්‍රමාණයක් ඉඳ ගන්නවම කියන එක නෙවෙයි. සක්මනක එහෙම නැත්නම් තමා වශයෙන් කටයුතු කරන වෙලාවේ මේක වැඩ කරන්න හැටි බලන් ඉඳ ගියොත් ඒක මහා විශාල බුද්ධ ගෞරවයක් වෙනවා. තමන්ගේ සායත තමයි අපි ඉදුම් ඉදුම් පාසුකම් දෙන්නේ. ඒක අගය කරන්නවත් ඒක බුද්ධ ඥානාංශයේ මේ කියන ඒවන් හිවෝ බික්කවේති කිතබ්බං කියන විදිහට මහණි උඹලා මෙන්න මෙහෙමයි හික්මෙන්ට ඕනේ කියලා කිව්වොත් බුද්ධ ඥානාංශය සඳහන් කරනවා මෙන්න මේ විදිහට කායගතා සතිය නැත්නම් මේ කය ආනෝගිය සීය පවත්තන්ඩ හිතට ගත්ත කෙනා. එහෙම නැත්නම් මේ වගේ වැඩමුළුකින් දෙන මේ පණිවිඩයට යම් අගයක් දීපු කෙනා යම් ආඩම්බරයක් දීපු එකනට කවදාකවත් අධිකුසලයට කම්මවිලී වීමක් සිදු වෙන්නේ නැහැ කියලා පළවෙනි ආනිසංසයක් වෙන්නේ. ඉතින් මේ අධිකුසලයට කම්මැලි වීම කියන එකට කියන්න තියෙන්නේ සීලයක ඉඳලා අධිශීලයට යන්න හදන ගතිය. චිත්ත භාවනාවක ඉඳලා අධිචිත්ත භාවනාවට යන්න හදන ගතිය. ප්‍රඥා භාවනාවක ඉඳලා අධිප්‍රඥාවට යන්න හදන ගතිය. එහෙම නැත්නම් කුසලයකට වඩා මහත්ඵල මහානිසංස වෙන කුසලයකට ප්‍රමුඛතාවයේ දී. මෙන්න මේ අතින් බලනකොට කුසලයත් අධිකුසලයත් දෙක ඉදිරිපත් කළොත්
මේ මිනිස්සයා කියන සතා කොච්චර කරුණු කාරණා ඉදිරිපත් කරමින් කුසලයේ සමාදන් වෙනවද මේ අදි කුසලයට සමාදන් වෙන්න පුළුවන්කම තිබේද? ඒ කියන්නේ හොඳ ආදායම් ලැබෙන ව්‍යාපාරයේ තියෙද්දි අඩුවෙන් ආදායම් ලැබෙන දේ ගත කරනවා. මම නැවතත් කියනවා මොකද මේක දිරව ගන්න අමාරු ප්‍රශ්නයක් නිසා අපිට කුසලයේ සහ අදි කුසලයේ කියන දෙක ඉදිරිපත් කරුවොත් වෘත්තඥයේ ස්වරූපේ තමයි අදි කුසලයේ නොකරන්න තියෙන කාරණා කියලා අදි කුසලයේ නොකරන්න හේතු කාරණා දීලා මේ කුසලයේ කිරීම ගැන බොහෝම ආඩම්බර වෙනවා. ඉතින් මෙන්න මේ ගතිය නිසා සුද්දෙක් කියනවා අපිට ඉස්සරහට යන්න බැරි අපේ කුසලයේ නිසා තමයි කියලා. අපි මේ කරන හොඳ ටික කුසලයේ අමතක කරලා යා යුතු අදි කුසලය තිබියදී අපි අදි කුසලේ පැත්තක තියලා මේ කුසලයේ මේ හොඳ ගතිය රඳා පවතිලා තියෙනවා. ඒක නිසා අපි මේ හොඳයි කියලා මම යගේලා කියන මේ ගති ටික නිසා අපි මේ වඩා හොඳ අවස්ථාව බොහොම අකරුණාවන්ත විදියට බොහොම නිර්දය විදියට ප්‍රතික්ෂේප කිරීමට දෙන දඬුවම තමයි සංසාර දුක. හැම වෙලාවෙම ඕනම දෙයක් වඩා හොඳින් කිරීමේ හැකියාව තියෙන මනුෂයා. මනුෂ්‍යගෙනේ විපරිණාමය වෙන්න තියෙන හැකියාව. අන්න ඒකෙදී අපි කොච්චරක් මේ ලද වඩා හොඳ අවස්ථාව ගැනීමට මෙහෙවනවනම් අපි ඒකට කියනවා යෝනිසු මනසකාරිකය. නමුත් මේ වඩා හොඳ අවස්ථාවකදී හොඳේ හිත යෙදිලා ඊට පස්සේ ඒකට හේතු කරුණු දක්වමින් ඒක ගහපා දෙනවට කියනවා අයෝනිසු මනසකාරිකය. හැබැයි එයා තාම හොඳ කෙනෙක්. හොඳ තිබුණට වඩා හොඳට යන්නේ නැහැ. මෙන්න මේකට කියන්නේ මේක මෙන්න මේ විදිහට බරපතල කරලා පෙන්වලා දෙන්න පුළුවන් නැත්නම් මේක වටනකම මම හිතනවා මේ පිරිස අහලති කියලා දසමාර සේනා කියලා වචනයක්. ඉතින් පළවෙනිම සේනාව නම් අපි කට්ටිය ඔක්කොම අඳුරන කට්ටිය එකක් තියෙන්නේ කාමයේ. ඒක අපි දන්නවා දුකට හේතුව කාමයේ කියලා අපි ආර්ය සත්‍ය හතර පෙන්වනවා. පඨමාසී කාමා සේනා. බුදුජානකේ මාර්ගයට ගාලා තෝගේ පළවෙනි සේනාව මම දන්නෝ කාම. ဒုတိය අරති උච්චති. දෙවෙනි එක තමයි අදි කුසලයට කම්මැලි. අර කාමය හා සමාන තැග්ගහිල්ලක්, මෙත්ැහිවිල්ලක්, එකතන පල්විල්ලක් කරනවා මේ වඩා හොඳ තිබියදී හොඳට ඇබ්බැහි වෙන නිසා. ඉතින් මෙන්න මේක ලෝකයට තේරුම් කරලා දෙන්න ගියොත් කට ගෙවෙනවා කතා කරලා. ඒ නිසා ඒක කවදාවත් කරන්නත් බෑ කරන්න යන්නත් එපා. මනුෂ්‍ය කවදාවත් කැමති නෑ වඩා හොඳ දේ ගන්න. මනුෂ්‍ය කැමති හොඳ දේ නතර වෙන්න. නමුත් තමන්ගේ කවදා හරි පින මෝරපු දවස කවදා හරි මේ කර්ම ගිවිච්ච දවසක හිතෙනවා මේ මෙච්චර හොඳ සහ වඩා හොඳ තීති මං කොච්චර අවස්ථාවක වඩා හොඳ පැත්තකට දාලා හොඳ aran තියනවාද? ඉතින් මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේකට මේ පොළඹවන්නේ කාමේ නිසා. ඒක නිසා මට මේ තියලා තියෙන ප්‍රස්තාවයෙන් වඩා හොඳ දේ තෝරන් ගන්න මම උනන්දු වෙනවා කියලා බැලුවොත් Tamanda ඒක කරන්න නම් කිසිම බාධාවක් නැහැ. කිසිම දැනක බාධාවක් නැහැ. ඒකයි මේ සර්වඥාන්සේ මේක බය නැතුව ප්‍රකාශ කරන්නේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත රජුන් සහිත රට්ටුන් සහිත ලෝකේ කියනවා හොඳත් වඩා හොඳත් දෙක දුන්නාට පස්සේ උඹ සෙනඟක් එක්ක යන්න ගියොත් නම් කාදාකත් යන්න බෑ. තනියම ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ. කත්‍යත් එක්ක ගියොත් මොනවත් කරන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙකුට කායගත සත්‍ය වඩන්න ඕනේ නම් එමෙතන කාට හරි වඩා හොඳ තීරුම් ගන්න ඕනේ නම් මේක තියෙනවා මොකද්ද පදමක්. ඒක මම දැන් මෙතන කියන ත්‍රිමාණයේ විතරයි සිටේ. දෙන්නෙක් එක්කත් අදාගෙන යන්න. ඒ නිසා උගෝ දෙනෙක් මේ තේරවාද ක්‍රමයට චෝදනා කරනවා මේක ආත්මార్థකාමී වැඩක් තනිව නිවන් දකින්න හදන කතාවක් කියලා සර්වඥාසරත් චෝදනා කරනවා කරන කෙනාට චෝදනා කරනවා. ඒක නිසා භවනා කරනකොට උග දෙනෙක් හිතනවා මේ අරණ්‍යගත වීම පෞද්ගලික නිවනක් විමුක්තියක් හොයන්නේ අනේකක්. ඒ වගේ මේ තමන්ගේ කය ගැන හිතලා තමන්ගේ කයට සතිය යොදලා කය පිළිබඳ සතිමත් වීමත් අර ආකාරයට මේ හිතනවා මහපුද්ගලික වැඩක්. එහෙම නැත්නම් ආත්මార్థකාමී වැඩක් කියලා. ඒ නිසා ඒ ඇත්ත හිතනවා ඊට වැඩිය හොඳයි අපි සියලු දෙනාගේම හිතසුව සලසන එක. එහෙම නැත්නම් ඔක්කොගේම බහුජන හිතාය බහුජන සුඛාය හදනවායි කියලා. ඒ නිසා මේ තමන්ගේ හිතසුව සලකලා අපි ඇහකන දිවනාසය පිනවීම කාම තණ්හාව කියනවා නම් ඒ ඔක්කොමලත් එක්ක සියලු දෙනාටම සැප සම්පත් ලැබීමද භව තණ්හාව කියලා කියනවා. තමන්ගේ එක සම්පාදනය කිරීම නැත්නම් තමන්ගේ ඇහ කන දිව නාසය කය මන කියන එක පිනවීම සඳහා අපි ගන්න ප්‍රයත්නෙදී කියනවා කාම තණ්හාව. අපි මේ පවුලේ අපි මේ ගමේ අපි ආණ්ඩුවේ අපි ආගමේ කියන එකට මේක ඉදිරිපත් වෙඩෙනකොට භව තණ්හාව කියන නිසා තණ්හාවෙ තියෙන පැත්තට තුනක් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. මේවා ඔක්කොමම ඒ කාම තණ්හාව ආවත් භව තණ්හාව ආවත් විභව තණ්හාව ආවත් මේ කයෙහි හිත පැවැත්වීම කිසිම තැනකින් සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම හේතු කර්ම කොහේනවා
මේ කයේ හිත පැවැත්මේ තියෙන මේ ආත්මార్థකාමිකමත් ඒ වෙනත් තමයි ලෝකයේ පවතින රැල්ලට යන්නේ නැති ගතියක් එනත්තම් සමාජශීලී නැති ගතියක් පිටින පසුබාහන ගතියකුත් නිසා හරිම අමාරුයි හොඳ තීක්ෂණ බුද්ධියක් නැත්තම් තමන්ගේ කයේ හිත පැවැත්මේ බුදුජාණන් වහන්සේ කරන ගෞරවයක් කියලා හිතන තමන්ගේ කයේ හිත පැවැත්මේ තමන්ට කරගන්න පුළුවන් උසස්ම මෛත්‍රියක් හිතසුව සැලසීමක් කියලා හිතාගන්න අමාරුයි ඒ නිසා ධර්මචන් වහන්සේට සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරන්න සිද්ධ වුණා මේ පණිවිඩය දෙන්න සුදුස්සෙක් වෙන්න. එමුණෝනම් කවුරුත් පිළිගන්නේ. ඒ නිසා වෙන ලෝකෙ කිසිම සාස්ෘණ වංශනමක් මේ කියලා නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ කට්ටිය මේ අවශ්‍ය කරන සැප දෙන්නේ සර්බලධාරි දිවි කෙනෙක් කරා මිසක්කා. මේ තමන්ගේ කයේ කියන එක කද්දාකවත් හිතන්නේ. නමුත් ධර්මචන්නාංශේ දෙන්නේ manussත්ත්ව පටලැවේ බොහෝම උතුම් දෙයක්. ඒ ලැබිච්ච කය අරතිය නැති කිරීම සඳහා භාවනා රාමතාවේ ඇති කිරීම සඳහා කටයුතු කරන්න ගියොත් සාකච්ඡා කරලා ගත්තොත් යන්නේම සාකච්ඡාව සමාජශීලී හැම යෝජනාවක්ම යන්නේ වඩා හොඳ තිබේදී හොඳ අල්ලන පැත්ත. ඒක නිසා මේ කාරණාව තේරුම් අරගන්න නම් Taman තේරුම් අරගන්න ඕනේ පුතුකමක් නැහැ. අපි කොහොමද මේ බාහිරේ ඉන්න ඔක්කොම අපිට එකතු කරන්න පුළුවන් වෙයි කියලා හිතා. එක පවුල වෙන්න පුළුවන්. එක සමිතිය වෙන්න පුළුවන්. එක ආගමේ වෙන්න පුළුවන්. තමන් තුළවත් නැත්තම් මේ ඒකාග්‍ර භාවයක් නැත්තම් එක මුතුවක් මේක කොහොමද කරන්න කියලා ඉස්සල්ලාම ඒ තමන් තුළ තියෙන ඇහ කියන දේ කන අහන්න කැමති නැහැ කන කියන දේ නාසය අහන්න කැමති නැහැ කියන ගතිය තේරුම් ගන්න යෑම ගැඹුරුම විපස්සනා. ඉතින් ඒකට යම් කිසි කෙනෙක් යෙදিলা කටයුතු කෙරුවොත් අනිත් පැත්තෙන් සරුවචනන්සේ සඳහන් කරනවා දවසේ නිත්‍ය වේලාවක විනාඩි 5ක් හරි කමන්නේ. පරියන්කේ වෙන මේ සක්පන උනත් කමක් නැහැ. මාත් එක්ක මම ඉන්න ගතිය ගත කරන්න පටන් අරගත්තොත් නොබෝ කලකින් ඒ කිනාට අරදි රති සහෝ හෝති මේ අඩු ලාමක කුසලයේ තිබියදී අධි කුසලයේ පේන්න පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි. ලාමක කුසලයේ තිබියදී අධි කුසල් කරන සත්පුරුෂ පේන්න පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි. ලාමක කුසලයේ තිබියදී අධි කුසලයට මඟ පෙන්වන සද්ධර්මය ඇහෙන්න පටන් ගන්න. එතකොට තේරෙනවා තමන් මේ ප්‍රයත්නය නොකළොත් ලාමක කුසලයේ තිබේදී අධි කුසලයට නැත්නම් අඩුවෙන් ලාභ ලැබෙන ව්‍යාපාරයේ තිබේදී වැඩියෙන් ලාභ ලැබෙන ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරනවා වගේ එහෙම නැත්නම් සරු පොළවේ ගොවිතැන් කරනවා වෙනුවට නිසරු පොළවේ ගොවිතැන් කරන එක හොඳ නෑ කියනවා වගේ මේ කාරණාව තේරෙන තෙක් ඒ කෙනාට ඊ අධි කුසලයේ ඉන්න සත්පුරුෂයා කවුද කියලා තේරෙන්නේ නෑ. අධි කුසලයට යොමු කරන සද්ධර්මය මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අර තුවාල ලෙඩේ කටුක කොලක යන්න වගේ දඟලන්න දඟලන්න කැපෙන්න පටන් ගන්නවා දඟලන්න දඟලන්න ලේ පෙරෙන්න පටන් ගන්නවා දඟලන්න දඟලන්න අධික දුක්කකටපත් වෙන්න පටන් ගන්නවා අන්න ඒ වෙනකොට මේ හික්මිලා වෙනදට වඩා වැඩි අවධානයකින් මේ කායගත සතිය දෙන්න පටන් අරගත්තොත් ඉක්මනට නම් වෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ ඒක මහා පුදුමාකාර ගුණයක් කරන් දෙනවා පුදුමාකාර පෙරදැක්මක් කරන් දෙනවා ඉස්සර මේ අන්දාලියේ කැලේ යන්න වගේ හැපි හැපි ගිය මිනිස්සයාට මේක ඉස්සරහා පාර පෙනෙද්දි හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් වගේ කලෙයියක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පෙරදැක්මක් එන්න පටන් ගන්නවා. අන්නේ පෙරදැක්ම මුලදී අඳුරගන්න එක ටිකක් අමාරුයි. නමුත් කරගෙන කරගෙන යනකොට පේනවා ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකකසේ කියලා මේ උගත්තුයි මෝඩයොයි ඕතත්තුයි දුප්පතුයි රජ්ජුරුයි රට්ටුයි දොස්තරයි ලෙඩයි උගන්නන ගුරුවරයයි තීසිය සේරම මේ ව්‍යාකූල පාර තමයි යන්නේ ව්‍යාකූල පාරමයි යන්නේ මෙච්චර ලස්සනට මේ හොඳ නිරෝල් පාර තියෙනවා නමුත් අර ව්‍යාකූල පාර යන්නේ හරියට කුෂ්ඨ රෝගියෙක් ලන්දක් අතරින් ගන්න හදනවා ඉතින් යම් කිසි කෙනෙක් මේක තේරුම් අරගෙන මෙයා ව්‍යාකූල නැති ආර්යයන්ට ගියොත් මොනම විදිහකින්වත් ඒ කෙනාට බාධාවල් එන්නේ නැහැ එහෙම නැත්නම් අර තිබුණු ඝර්ෂණය අඩු වෙන්න පටන් අරගන්නවා අන්නේතෝට පේනවා නිවන් නොදැක්කට මේ නිවනට යන ක්‍රමය සහ විදිහ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව කරන්ඩ මොන්නම දෙයකවත් අඩුවක් නැහැ ඒක ලද්දාව නම් ලැබිලා තියෙනවා නමුත් මේ ඍජු සරල ක්‍රමයේ තියදී අපි මේ සංස්කර ක්‍රම හරහා යන්න හදන්නේ අධි කුසලයේ තිබියදී නාමක කුසල් කරන්ඩ හදන මේ පටලවිල්ල නිසා මේක කාගෙන් අහන්න යන්න එපා මේ ලෝකෙ ඉන්නේ එක එකක් දන්නේ දන්න හරිය දන්නේ මේක සංකර ක්‍රම වලට කරන්නේ නැහැ. බුදුජානන් වහන්සේ අපට කියලා දෙනවා. උඹට ඔය කය තියෙනවා නම් වර්තමාන මොහොත තියෙනවා නම් උඹ ඉන්න තැන තියෙනවා නම් ඔය තුන විතරයි ඕනකම්.
ඔය තුන තියෙනවනම් මේ පරිශනාගාරය අංග සම්පූර්ණයි. මේක කරගෙන කරගෙන යනකොට පටන් ගන්නකොට නම් තේරෙන්නේ ඇත්ත. කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. අර ඉස්සර මේ වටවංගු දාගෙන ගිය ගමන ඍජුව කරගෙන යන්න පුළුවන් ගැතිය එනකොට මේ ධර්මයේ තියෙන ඕපනයික කියලා ගැතියක් තියෙනවා. ඕපනයික කියලා කියන්නේ සංකර මාර්ගයේ ඍජු සරල මාර්ගයට තල්ලුවක් කරන දේ. මුලින් මුලින් අධික සංකරතාවයක අපේ තියෙන ජීවිතේ ටික 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 සරල වෙන්න පටන් ගන්නවා. නියතමානී වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේ අරපිටු පැසුම් දායක වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඉන්නේ ඒක තව තවත් ගුණවකට ඇවිල්ලා බොහොම ලස්සනට පේන්න පටන් අර ගන්නවා. ගැටුමක් නැතුව යන ක්‍රමය. ගැටුමක් නැතුව යන ක්‍රමයේ ඉගෙන ගන්න ඔය මහා ලොකු අංක ගණිත බීජ ගණිත නව ගණිත මොකක්වත් ඕනේ. ඒව ඕනේ කරන්නේ පචයක් ඔප්පු කරන්න විතරයි. ඔය ගණන් ක්‍රම සියරම ඕනේ කරන්නේ හිතා ගන්න බැරි බොරු පචයක් ඔප්පු කරන්න ඕන සංකර ගණන් ක්‍රම ඕනේ. මොකක්වත් ඕනේ මේක කෙලින්ම ඍජු ගතියක් තියෙන. ඉතින් ඒක නිසා මේකට ඔය උගත්කම නැති උනායි කියලා අරක නැති උනායි මේ කියලා නෑ බෑ අහිංසකකම. සරලකම ඕනේ. ඒකල බලන්න ඕනේ මේ උප්පත්ති මනුස්ස ප්‍රතිලාභේ ක්ෂණ සම්පත්‍ය එකචාමේ අරති රති සහෝ කියන එක මේ සංකර මාර්ගයේ තිබීදි මේ ඍජු මාර්ගයේ යනවයි කියන එක අපි හිතනවා නම් මේ විශ්වවිද්‍යාල ගිහිල්ලා කරන්න ඕනේ එව නැත්නම් මේ මුදල් උපයලා කරන්න ඕනේ එව නැත්නම් අමිතසුමාගේ පන්දමක් ඇතුව කරන්න ඕනේ කියලා නෑ මනුස්සකමත් එක්ක හම්බෙන එක. ඒක නිසා දුන්නොත් මේ හරි ක්‍රමයේ ඍජු ක්‍රමය කිසිම කෙනෙක් තව කෙනෙකුට වඩා පහත් නෑ. සියලු දෙනාටම සමාන අයිතිවාසිකමක් තමයි. අධි කුසලය ලාමක කුසලයට සාපේක්ෂව දැකලා අධි කුසලයට කටයුතු කරන පටන් අරගත්තොත් ආනිසංස වැඩි වෙන විතරක් නෙමෙයි මාර්ගයේ තියෙන සංකර ගතිය නැති වෙලා ඒකේ තියෙන ඝර්ෂණය අඩු වෙලා තමයි පාර එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිවනම නෙවෙයි. හැබැයි තේරෙනවා මේ විෂම ලෝකයේ සමහිත පවත් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ සමහිත පැවැත්වීම කරනකොට මෙතන ඉතන වෙන්නේ පටලවෙන්නේ ඒ බව ඒ කරන ගතිය ඒ තමන්ගේ න්‍යාය ගුණ ටික වහගෙන ඉඳ ගමන වේගෙ වැඩි. කියාපාන්න ගියොත් එහෙම නැත්නම් කාටරි ගහපා දෙන්න ගියොත් ඒ දඟලන හැම වෙලාවෙම ආය අර සරල භාවයේ සංකර භාගකටපත් වෙනවා. ඒක නිසා මේ කායගත සත්‍ය හෝනේ චප්පානක සූත්‍රයේ පෙන්වන අද මේ කාරණා දැනගත්තට පස්සේ ඒක තමන්ට ඇබ්බැහි වෙනකන් තමන්ට තේරෙනකන් පුළුවන් තරම් ක්‍රියාවත් කරන්න ඕනේ. නිකන් හරියට රහසින් කරනවා. මට සත්‍ය කියලා දෙනකොට ධම්මික හාමුදුරු ඔස්ට්‍රේලියානු ජාතික හාමුදුරු කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වේ භාවනා කරන බව කාටවත් අඟවන්න එපා. අඟවපු ගමන් අං එන්න පටන් ගන්න. අඟ වන්න නම් අඟක් එන්න ඕන. භාවනා කරනවා කියලා පෙන්වන ඕනම කෙනෙක් දිහා බලන්න අලුතෙන් අඟට පුරුපු ගොම්වස් එක්වා. අරකටත් අයිනවා මේකටත් අයිනවා අනින් නැතුව ඉන්න බෑ. මොකද අර අඟට කහනවනේ. ඉතින් හැම එකටම ඇනෑන දාන ඉතින් හොඳ අයිය හත්තිමනිය දීපම මෝල් ගස් පාරක් කන්නේ එදාට තේරෙනවා. ඔබට අංගාවට ඔබ තියාගෙන වැත්ත කරලා හිටපන් කියලා. ඉතින් අර මේ සරල ක්‍රමයේ හම්බුණාට ඒ සරල ක්‍රමය පාවිච්චි කරලා ඒ ගුණ වසාගෙන ජීවත් වෙනවා කියන එක සත්පුරුෂ ආශ්‍රයෙන් තුරකවත් කරන්න බෑ. මොකද මේ ලෝකේ තියෙන පුළුවන්කාරකම් ටික කියාපාන ලෝකයක් අපි තියෙන්නේ. ඇත්තටම ගුණ නැතුව ගුණ නෙවෙයි නුගුණේ තියෙන අද ඉන්න කට්ටිය. ඒ නුගුණේ කියාපාන එක තමයි තියෙන්නේ පුළුවන් නම් බලන්න ටෙලිවිෂන් අධ්‍යා බලනකොට මොකක්ද තියෙන නුගුණේ කියලා තේරෙන්නේ. සුපර් මාකට් එකට ගිහිල්ලා බලන්න මොකද්ද තියෙන නුගුණේ කියලා පේන්නේ. එයාපෝට් එකට ගිහිල්ලා බලන්න රූක දැඳුම් තරගයක් වාගේ ඒකෙ පෙන්වන දර්ශනය පොඩ්ඩක් බලන්න මොන නුගුණයක්ද තියෙන්නේ කියලා පේන්නේ. ඉතින් ඒක නිසා ඒ කොයි දේ තිබුණත් කොයි දේ කිව්වත් මම මේ කියන්නේ කායගත සත්‍ය වගේ ඒක වසාගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් ඒකේ තියෙන වේගය නැත්නම් ඒකේ තියෙන මේ සජීවී ගතිය සර්වඥාන් වහන්සේත් එක්ක අපි ජේතවනාරාම හිටියත් එකයි දැන් මේ කිස්පුරු පන්තල හිටියත් එකයි මොන්නම විදිහකින්වත් එදා කාලේ ඉඳලා අද වෙනකොට කායගත සත්‍යයට කාලයක් දීපේක බලපෑමක් නැහැ. නැති වෙන්න නම් තමයි දැනගන්න ඕනේ මේ දෙක කරන ගමන් මේ කාටවත් ඉඟි කරන්න යන්න එපා. කාටවත් මේක පටවන්න යන්න එපා. කවුරුත් ඇහුවොත් කියලා දෙන එක වෙනම කතාවක්. ආන්නේ ගතියට යනවා නම් අපිට මේ භාවනා කරන්න වෙලාවක් නැහැ කියන කතාව. අපිට මේ භාවනා කරන්න ගුරුවරයෙක් නැහැ කියන කතාව. අපිට මේ භාවනා කරන්න දැනුමක් නැතුව කියන කතාව. ඒක ඉතින් අර නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් කල 7යි 7යි ඉඳන කතාව තමයි. ඕනෙකම තියනවා නම් ඒ ටික හොඳට නෑ. මට හොඳට මේක තේරුණේ එතකොට මම මේ පරියන්ක භාවනාවක් සක්මන් භාවනාවක් කරන කාලයක්වත් නෙවෙයි. මොකද සත්‍ය කියන එක දැනගත්තට පස්සේ මම ඉගෙන ගත්ත මේ choiceless awareness කියන එක
එන දෙයට එන්න අරින්න තෝරන්න යන්න එපා. බලාගෙන ඉන්න එන ඕනෙම දෙයකට එන තාලෙට එන්න දෙන්න කියලා. ඉතින් මේක මට හරි හොඳ සෙල්ලක්කාර වැඩක් වුණා. ඉතින් සයිදී එන දේ එන්න අරින්න මේ සුදු ඇඳගෙන ඉන්න ඕනේ නැහැ. අටසින් සමාදම් වෙන්න ඕනේ නැහැ. මොකක්වත් කරන්න ඕනේ නැහැ. එන දිහා බලාගෙන ඉගෙන තියෙන්නේ. හැබැයි ඒක අර තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන එක හරි වටිනවා. මම ඒ අතින් ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා. ඒ ධම්මික ස්වාමීන් වහන්සේට මම කටකම දීජාවක් නතු මම ඒ දවස්වල කියවපු අහගෙන හිටියට. ඒක පොඩි දෙල්ලවන්නේ ඒක ලොකු පිනක්. මම මේ සම්පප්පලාප දිනු කරන්න හදනවා කියන එක නෙවෙයි. මට තේරෙනකොට මේ තරම් මයිලඟ සිල් නැතුව තියෙද්දි මේ සත්‍ය වඩන්න පුළුවන් කියන එක ඇත්තටම ගොළු වෙනවා. ඇත්තටම ගොළු වෙනවා. අපි ওই හිතාන ඉන්න අපේ තියෙන නරක ගති අපි ළඟ තියෙන නරක පුරුදු අරීමේ ඉව මේ සතියත් එක්ක බලනකොට ඉරේලියයි කලාමැද වේවා. සතිය තරම්ම බලවත් දස දිශාවට ආලෝකය පතුරන ඉරේලියක්. ඉතින් කලාමැද වේකනව කරන්නේ. නමුත් අපි කරන්නේ අපි කරපු පුංචි වැරද්ද මහා ලෝකෝට අරගෙන අනේ සත්‍ය වඩන්න වෙලාවක් නැහැනේ අපිට සත්‍ය කියලා දෙන්න ගුරුවරයෙක් නැහැනේ අපිට සත්‍ය පිළිබඳ දැනුමක් නැහැනේ කියලා අපි අර හොඳ පැත්ත පුංචි කරලා අර පුංචි පැත්ත ලොක් කරලා නම පසුගිය දවසක ඔය මේට එන්න කිට්ටුව දවසක වැලිකඩ හිර ගෙදර ගියාට පස්සේ ඉස්සර දවසේ ගියා ඊට පස්සේ ඒගොල්ලෝ දවසක් වෙන් කරා වෙන් කළ දැනුම් දීමක් කරා ඒ හිර කඳ උරේ ආයත මේ ස්වාමීන් වහන්සේ වඩනවා කැමති කෙනෙක් දවස වෙන් කරන්න කියලා ඒ සංවිධානය කරපේකනා ඒ දවසේ කඳවුර වෙන්නේ අක්කම මම දවල් දානෙත් ලැහැති කරනවා විතුරු පහසුක දෙන්නම් කියලා. එතකොට සුබසාධකංශේ මාත්‍ය කිව්වා අපි කරගෙන යන්න කියලා. ඉතින් මම යනකොට අටට විතර ඇති 114ක් සෙනග ඇවිල්ලා හිටියා. ඊට පස්සේ මේ මේගොල්ලත් ඉතිසලා භාවනා කරලා තිනවා. ඒක සතුටු වෙන්න ඒ යන භාවනා වැඩපිළිවෙල හරියටම ගෝයන්ක ක්‍රමයට තියෙන ධම්ම ෆ්‍රෙන්ඩ්ස් කියලා ඇමරිකාවේ කරන වැඩපිළිවෙල වගේ වැඩපිළිවෙලක් පලික දෙහිර ගෙදර කෙරෙනවා. ඒක අපි දන්නේ නැහැ. ඒක දැන ගැනීම සඳහා මම මේ කියන්නේ. මොකද නිලධාරී හොඳටම දන්නවා මේක තියෙන වටිනාකම. මේ දඬුවම් කරලා කූඩු වල දාලා ඉන්නවට වැඩිය සත්‍ය කියලා දුන්නාට පස්සේ මේ සතර යම් ප්‍රමාණයක හික්මීමක් වෙනවා. ඉතින් ඒ කට්ටියට මේ සක්මන් භාවනාව කියලා දීලා ඒ සක්මන් කරලා පස්සේ පරියන්කය කරලා ආය සක්මනක් කරලා තවල්ට කැම කාලා අපි එකට වාඩි වුණා ධර්ම සාකච්ඡාවක් කරන්න. දැන් මේ ඇවිල්ලා ඉන්න ඔක්කොමලා මිනිමරුන් තීන්දුව ආපුවයි. මරණ දඬුවම නියමෙච්ච කට්ටිය. හැබැයි මේ මිනිස්සුගේ මොන දිහා බලනකොට ඕගොල්ලගේ මොන වලටදී අහරිම සිරියාවක්යි. දැන් මේවා නිකන් මලගොම් පිටිනේ වගේ මට පේන්නේ. දැන් බණ අහනකොට මොන අට වෙලා තියෙන්නේ මේ විදිහේ මොකක්වත් නැහැ. හරියම හිතාගන්න බෑ මේ මරණ දඬුවම නියමෙච්ච මිනිස්සුන්ට. ඉතින් එක් මිනිහෙක් මගෙන් අහනවා ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. ඒක හරිය පුදුමාකාර විදිහට පොඩි දරුවෝ වගේ ඒ හරියට පොයින්ට් එකට කතා කරනවා. ඒ වගේම හරිම ගෞරවයක් කතා කරන්න ගියාම කචුකුතු දෙයිලි මොකුත් නැහැ. හරියට ඉඳගන්නේ පෙළ තමයි. සාදු කිව්වත් එමේ ඔක්කොම සාදු සාදු සාදු. ඉතින් බලනකොට පේනවා රෙජිමෙන්ටේෂන් කියන එක. ඊට පස්සේ එක මනුස්සෙක් අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වට මම ඇත්තටම විශ්වාස කරේ නෑ. ඔබ වහන්සේ කොයි ආමතුරුත් කියනවා මේ භාවනාව කරන්නේ නැත්නම් භාවනා කියන මේ සත්‍ය වඩන්න සීලේ නැතුණාට කමක් නැහැ කියලා. නමුත් අපි හිත කොච්චරවත් දෙත් දෙනවා ස්වාමීන් වහන්සේ අපි මිනි මරපු මිනිස්සු මරණ තින්දු ආපු මිනිස්සු. ඒ නිසා අපිට පුළුවන් ද මේ සත්‍ය වඩන්න කියලා. අපිට මූලික සුසුකම් තියනවාද සත්‍ය වඩන්න කියලා. ඉතින් මමත් හිතේ ස්වාංශ මුළු වැඩපිළිවෙලේදීම අපි තෝරාලිමත් භාවනා කරලා තියෙනවා. මුළු වැඩපිළිවෙලේදීම හිටිය අපි සත්‍ය වඩන්න උත්සාහ කරාට මේක අර බයට කරන දෙයක් මිසක් යාදෙන වැඩක් නෙවෙයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මම මේ කියන්න කටහැරියේ මොකටද? ඔබ වහන්සේ මේ කියලා දීපු විදිහ මේ සත්‍ය සක්මන් කරනකොට පීවර තුනක් එක දිග්ගට සතියෙන් යනකොටම මට තේරුණාලු මංච කියනවා මේ සතිය කියන එක වම් පායේ ඉඳලා දකුණු පායට ගෙනියනද සීලෙ පිළිබඳ එච්චර බලපෑමක් නැහැ. දකුණු පායට ගත්ත සතිය ආය වම් පායට තියන්න සීලෙ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හතරවෙනි පීවර පස්වෙනි පීවර යනකොට තව මට මේක ගෙනියන්න පුළුවන් කියලා හිතනකොට ස්වාමීන් වහන්සේ ඇඟ කිලිපොලා ගියා. ස්වාමීන් වහන්සේ මට සතිය කියන එක අපි වගේ හිර කඳවුරක ඉන්න මරණ දඬුවම නියමෙච්ච මනසක් කරන්න පුළුවන් කියලා. මෙතෙක් කල කරපු භාවනාවකදී ස්වාමීන් වහන්සේ උනේ අපි ඉඳගෙන හිටියා හිත දෙස් දෙනා මිසක කල්දාකවත් සතිය හඳුනාගත්තේ නැහැ. මේ සක්මන් කරනකොට මේක අල්ලනකොට තේරෙනවා අපිට මනුස්සකම තියෙනවා නම් ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ අපි ගෙදර හිටියා නම් දැන් මේකත් හිර ගෙදර තමයි ගෑණියක් ගන්නවටත් කියන්නේ හිරයක් ගන්නවා කියලානේ. ඒක හිටියා නම් මේකවත් හම්බෙන්නේ නැහැ. ඒ මනුස්සයා ඒ වචන තෝරාගත්ත හැටි සහ ඉදිරිපත් කරපු ආකාරය දිහා බලනකොට තේරෙනවා මේ මනුස්සයා කොච්චරක් මේකේ වෙනසක් වෙලා තියෙනවා.
ඊට පස්සේ කියනවා ඔබ වහන්සේත් කියන්නේ ඇති. අනිත් ගුරුවරුත් අපට කියනවා. මොකද කවදාකවත් කරනකම් හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කැඟට වදිනකම් මේ සතිය කියන්නේ පුදුමාකාර ශක්තිමත් දෙයක්. අද මේ සතිය කකුල් කඩලා අඬු කඩලා කරන්න බෑ. අදහගෙන කරන්න ගත්තොත් කායගත සත්‍ය කියන්නේ තමන්ගේ කායේ පවත්තන සත්‍යනේ. මේක වුණාට පස්සේ එහෙම නැත්නම් කියනවා නම් මේ සතිය කියන කඳුන ගත්තට පස්සේ ඒක මට කොහොමදම තේරිච්ච දෙයක්. ඊට පස්සේ හිතනවා එකම ශිල්පදයක්වත් නොකද පැවිදි වෙලා අරණ්‍යගත වෙලා ඉඳ හිටින්. මේ සතිය දෙන මේ පණිවිඩේ බොක්කටම යන පණිවිඩයක්ද? මංසු පිටේ තීන්ත ගෑමනක් නෙමෙයි මේක වෙන්නේ. ඒකනේ සා පටන් ගන්න නෑ උඹ දෙනේ. මොකද කීන මාන නිසා. මම මෙහෙම නෑ අරක නෑ මම ඇති මේක වෙලා තියෙනවා මේක වෙලා තියෙනවා කියලා පසර දානවනේ. මොකද බලන්න සර්වඥ වහන්සේ මේ වැඩේදී සෙල්ලක්කාර විදියට රැඩිකල් වාදී විදියට මේ සත්‍ය අඳුන්ලා දීලා තියෙනවා. වංශයක් ජාතියක් මොකක්වත්ම නෑ. මේ වගේ බණ ගීකේ ඉඳද්දීනේ පටාචාරාව ආවේ හෙළුවෙන්නේ. දරුවෝ දෙන්නමත් මැරිලා ස්වාමියා මැරිලා නයා ගහලා නිල් වෙලා අම්මා තාත්තා දෙන්නම මැරිලා සෝනේ අළු යනවා. තා මල්ලිත් මැරිලා නටලා නටලා බය වෙලා ඇඳුනොත් මනුස්සයෙක් වන්නතන බෙදෙක් ඉන්නවා පොඩක් ගිහලා බලපන් දුවා දුවගෙන ආවේ දරුවෝ දෙන්නෙක් වදලයි කියලා කියන්නේ තරුණ කාන්තාවක් කිලුවෙන් ඇවිල්ලා වැටුනේ මොකටද බීතිකාව සරෝජාන්සිය මොනවාක්වත් කිව්වේ නැයි නංගේ සීහෙලෝ පන් කිව්වා එච්චරයි එච්චරයි ඊ ආසනේ තුන මාර්පල්ල මම වචනයක් කියනවා ඒක මං කියන්නම් ආයතනයේ තරහ වෙන්න එපා ඕගොල්ලෝ රෙද්දි ගැලවෙනකන් තමයි ඉන්නේ ඔය රෙද්දි ගැලවිච්ච දවසට බුදුහාමුදුරගෙන කවුද කියලා තේරෙයි ඒක නිසා එතෙන්ට යනකන් ඉන්නතු කරුණා කරලා ඔය තියෙන අඩුපාඩුකම් ගණන් කොහ මොනව නැති වුණත් මනුස්සකම තියනවා කියලා හිතලා මේ මනුස්ස කය තියනවා කියලා හිතලා ඊට වැඩිය අද චිත්තක්ෂණයක් වැඩියෙන් සතියින් ඉන්න කෙනෙක් කරන්න තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර මෙතෙක් සංසාරේ කරපු සියලුම කුසල් වලට වැඩිය. අදි කුසලයක් සිද්ධ වෙනවා කොහමද? අකිරියේ. යමක් නොකර සිටීම. මේක ඒ වගේම හේතු ගන්නන්න බැරිය. උගවදෙනෙක් හිතනවා කුසල් කරනකොට මල් සුවඳෙන්න ඕන. හඳුන් කුරු සුවඳෙන්න ඕන. බෙර සද්ද ටිකක් ඇහෙන්න ඕන. සද්වර්ණ කොලි නටන්න ඕනේ කියන එකනේ අපි පුරුදු කරගෙන තියෙන්නේ. නමුත් සතියේ එනකොට ඒව තිබ්බත් ඒ වෙනකත් එක. ඒකට අදි කුසලයේ කියලා මේකද කියන්නේ. ඉතින් මේ සඳහා සියලු පහසුකම් තියදී නොකරනකොට ඉතින් සර්වඥාන්සේ කියන ඒ කායගත සතිය නැත්තම් කුෂ්ඨ රෝගී පඳුරු අසරින් ගන්නවා. ඒක කායගත සතිය තියෙනවා නම් පඳුරු අසරින් ගන්නත් වෙනවා කුෂ්ඨත් තියෙන දැනකට ඉන්නේ නටන්න එපා. ඉක්මියම්. එතකොට වේදනාව අඩුයි. ඒ වගේම ඇහැ කියන්නේ සර්පේ මේ වගේ දෙයක් කියන නිසා මොන් සන්තෝෂ කරන්න පුළුවන් වෙයි කියලා කියන එකකින් අත්දන්නවා. දයා සන්තෝෂ කරනකොට කිඹුලා යන්නේ සතු දොස් කිපේ. මොකද නානා විශ්ේ නානා ගෝචර. ඒ නිසා මේ කට්ටිය යන්තම් <td>මාරු කරගන්න එක විතරයි කවදාකවත් සාමකාමී තත්ත්වයට කරන්න බෑ. සන්තෝෂ කරන්න කොහොමඩක්වත් බෑ. ඒ නිසා ඒක යම් මට්ටමක තිබියදී කියන්නේ ඇහැ සම්පූර්ණයෙන්ම සනීප වෙලා කන නාසය දිව කය මන එහෙම නිවන් දකින්න භවනා කරන්න හම් වෙන්නේ නෑ. යම් යම් කරදර තියෙද්දි මේ කායික සත්‍යය දුන්නොත් බුදුහන්සේ කියන්නේ මෙහෙම හය දෙනා එකට ගැට ගහලා යන්න ඇරියොත් ඒ විෂයන්ට අදි නැතිත් ඒ ගෝචරේට අදි නැති වෙනුවට උන් හය දෙනාම එක කනුවක ගැට ගැහුවොත් මොකද වෙන්නේ කියලා. ඒකට උන් නටල නටලන කවදාරි කනුවම ලදි. අන්න ඒ කනුවට තමයි කායගත සත්‍ය කියලා කියන්නේ. කායගත සත්‍ය තේරුම් ගත්තොත් ඒ භාවනාවට කාය වැඩි වීම විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. තමන් කරන ඕනෙම රාජකාරිය මෙන්න පැය 8 කරපේක පැය 6 කරපුවා. ඒක මම අවුරුදු 6ක් මගේ ජීවිත කාලෙම අත්දැකලා තියෙනවා. මම රස්සාවට යනකොට සත්‍ය කියන එක පිළිබඳව ලේස මාත්‍රයක් මම දැනගෙන ගියා. කිසි දෙයක් මේකට සුදුසු පරිසරක නෙවෙයි තිබුණේ. නමුත් මට තිබුණේ පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. වැඩ කරන ගමන් 100%ක් නෙවෙයි. මේ සත්‍ය කියන එක මේ තරම්ම නම් ඉච්චරම් පැහැදිලියක් තිබුණේ නැහැ මේ ඉරියව්වේ හිත පාත්තනවා කියලා. ඒකෝ තුනේ ඉඳගත්ත වෙලාව කොස්මටික් බලන එක මම ගොඩක් වෙලාට කිව්වේ ඇත්තටම ලැබිච්ච වෙලාවේ සක්මන් කරන එක ඊවර කීයක් මට එක දිගට කරන්න පුළුවන්ද කියන එක බලන එක තේරුම් ගත්තට පස්සේ තේරුණා ඔයගොල්ලෝ කොච්චර කට ඇද කරගෙන කියන්න ගියත් ඔය মালටි ටාස්කින් අනම්මනම් මට දරුවෝ මෙච්චරක් ඉන්නව අනම්මනම් කිරිවා ඔය එකක්වත් මේ සත්‍යෙටම අයින්නේ අපි කියන එක දන්නවනම් ඔය එකක්වත් බාධකයක් මුලදි වෙනවා ඒ ටික දිදි සත්‍ය කරපොත ඒ වැඩවල තියෙන මේ වක්‍රගති අයින් වෙලා ඍජු භාරකට වැටෙන්න පටන් ගත්තාම ඒක මේ නිවන් මාර්ගයේ විතරක් නෙවෙයි ආර්ථික විද්‍යාවටත් උත්තර දෙනවා දේශපාලන විද්‍යාවටත් උත්තර දෙනවා සමාජ විද්‍යාවටත් උත්තර දෙනවා ඒක නිසා සමාජ අසුරින් එච්චර නරකක්ම වෙන්නේ නැහැ අපි මේ කොන් වෙලා ආරණ්‍යගත වෙලා ඉන්නවා කියන එක නෙවෙයි සමාජ ස්ථත් කරන ගම මේ සත්‍ය වඩන්න පුළුවන් එතකොට අර ඒකට හම්බ වෙන
පෙර නිමිත්ත තමයි ඒ වගේ වැඩ කරන කල්යාණ මිත්‍රෝ පේන්න පටන් ගන්න. එහෙම නැත්නම් පේන්නෙම අමනියෝ විතරයි. අසත්පුරුෂෝ විතරයි. මෝඩියෝ විතරයි. නමුත්තර මේ වගේ තේමාවක් ඉදිරියට ගත්තට පස්සේ මේ ලක්ෂකන මෝඩයන් අතරයි. ඉන්නවා අත්තරම් මිනිස්සු ඉන්නවා. සත්පුරුෂෝ ඉන්නවා. සද්ධර්මයේ තියෙනවා. ඒ අය අතර මේ සම්බන්ධතාවයේ යන කියනකොට මේ ළඟදි මම දැක්කා ආටිකල් එක ලියලා තියෙනවා. අද මේ ලෝකේ දැන දැක දැක පෘථිවිය රත් වෙන තත්ත්වයට වැඩ කරද්දී මේ ලෝකේ දැන දැක දැක පරිසර දූෂණයට වැඩ කරත් මේ ලෝකේ දැන දැක දැක චිත්ත දූෂණයට වැඩ කරත් මේ ලෝකේ දැන දැක දැක සම මිනිස්සු සූරකෑමකට ලක් කරද්දී මේක තාම පවතින්නේ කොහොමද කියලා කියනවා. මේ ලෝකේ වෙනකට වඩා මේ දැවිලිතවි තත්ත්වෙ නිසා සත්‍යමත්ව ඉන්න පිරිසක් නැත්නම් වර්තමානයේ ඉන්න පිරිසක් වෙනකට වඩා වැඩි වෙලා ඉන්නෝ. ඒගොල්ලන්ගේ තියෙන මේ good vibration එවන තමයි සතිමත් වෙනකොට නිකුත් වෙන ශක්තිය නිසා අර කෝටි ගාණක් පරිදි කෙරුවට ඒ හරි වැඩ කරන මනුෂයාගේ චිත්ත වේගය චිත්ත වේ ධාරාව මේ ඔක්කොම මකාගෙන ලෝකේ තාමත් පරණ පුරුදු ගාණටම කරකිනව ඇද වැටෙන්නේ නැහැ. අන්න ඒ විදිහට හැම ජාතියකම හැම ගෝත්‍රයකම ඒ සතිමත් පිරිස ඉන්නවා. ඒකට මේ මනුෂයා ලියලා තිබුණ කොන්ෂස් සාමි කියලා. ඒ කොන්ෂස් සාමික ඉන්න කට්ටිය කොයි ලෝකේ හිටියත් අතර අප්‍රමාදයෙන් බැඳලා ගත කරා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ නෑ දැකන් නැතුණාට කවුරු කොච්චර පරිභෝගගතට ගියත් ඒවන්ස බොහොම සරල ජීවිතයක් ගත කරා. ඒවන්ස බොහොම අරබිදුමන් දායක ජීවිතයක් ගත කරනවා. ඊය කවුදාකවත් කර්තෘත්වයක් ගැටෙන්නේ. ඒ නිසා ඒ ලෝකේ කොච්චර පවත් වෙනවයි කිව්වත්, ওই කොච්චර දූෂණය වෙනවයි කිව්වත්, කොච්චර සතුන් මැරුවත්, කොච්චර සූරකෑම කෙරුවත් මේ මනුස්සයා එකකින්වත් හිතාක් කරගන්න තමන් පුළුවන් තරම් බලනවා. ඊට වැඩිය මේ කායගත සත්‍ය පවත් ගන්න නැත්නම් අපි කො සත්‍ය පවත් ගන්න. එතකොට මේ මනුස්සයා නිසා අර බහු ජනතාව වැරදි කෙරුවත් අල්ලගෙන යන්න පුළුවන් ගතියක් තියෙන නිසා පුළුවන් නම් ලෝකයාගේ නෑ ලෝකයාගේ අයිය මම පව් කරලා තියෙනවායි කියලා මට හොඳ ගුරුවරෙක් නැහැ කියලා මට සත්‍ය පිළිබඳ දැනුම නැහැ කියලා මේ මොනක්වත් ගන්න එපා. තමන් මේ ඇත්ත ඇති හැටි දකින වර්තමාන හිත පවත් ගන්න. එතකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ භාවනා කරන පිළිසතර අපි මුදුම පෞල් සම්බන්ධයක් වගේක් තියෙනවා. ගියේ ඕන තැනකදී ටික වේලාවක් බලහිනකෝ පේනවා කවුද සත්‍ය වඩන්නේ කියලා. එහෙනම් කවුද මේ කාමේ වඩන්නේ කියලා. මේක දැක්කේ මාරුනේ. කාමේ ඉන්නේ කරන්නේ සත්‍ය වඩන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් සත්‍ය වඩන්නේ කරන්නේ කාමේ වඩන්නේ කියලා සත්‍ය වඩන්නේ කියලා දෙන්නම තේරෙනවා. අන්නේ මේ සම්බන්ධතාවය එනකොට තේරෙනවා. මේ න්‍යාය ධර්මයක් නේ කිදුවන්නේ. මේ න්‍යාය ධර්මයක අපිට සමාජිකත්වය ගන්න ඕනේ නම් අපිට වෙන සුදුසුකම් ඕනේ නැහැ. මේ කායගත සත්‍ය වැඩුවොත් එnde භාවනාවකට හෝ වෙන මොනවාරි ප්‍රශ්නකට හෝ වෙලා නැහැ, ගුරුවරු නැහැ, මූලධර්ම නැහැ, කමඨාන් සුද්ධ කරගන්න නැහැ කියනවා ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන්ට තේරෙන පටන් ගන්නවා වෙනකට වැඩි එන්ජෙන්ඩෙන් වැඩි. ඒක බුදුජානනාංශික වචනෙන් කියන්නේ අරති රති සහෝ. කාම රතිය යටපත් කරගෙන කාම අරතිය ඇවිල්ලා භාවනා රතිය වැඩෙන්න පටන් ගන්නවා. මේ මනුස්ස උතුරු කුරුදි වෙන්න ගියා, දකුණු කුරුදි වෙන්න ගියා, නැගිනේට ගියා, ප්‍රශ්න අහිරට ගියා, යාව කම්මැලි කරවන්න බෑ. දුමාකාර අවදීකින් ගත කරන නිතර දෙවිය කිසිම ලාභ සත්කාරයක් සිලෝකයක් සම්මානයක් බලාපොරොත්තු වෙන්නේ කරන දෙයක්. ඒ වගේම බය බෙහෙරව සවෝ හෝති. අනිත් ඔක්කොමලා ජීවත් වෙන්නේ බයට. මේ අපි හම්බ කරන්නේ රක්ෂණ සංස්ථාවට මුදල් දාන්නේ බැංකු සංස්ථාවල ඇති කරන ඔක්කොම කරන්නේ අපිට මේ අනාගතය පිළිබඳ බයක් කියන එකකින් මරණ බයක් කියන එකකින් පුදුමාකාර මිරිකලා ගත කරා. ඒ නිසා එක එක්ක වර්තමාන ජීවත් වෙන ඔක්කොමලා අනාගත සැලසුමක ඉන්නේ. අනාගත හීනක ජීවත් වෙන්නේ. ඒ ඉන්ද බය වෙයි. ඉන්ද එක දකින් දකින් එක වෙන්නේ සර්පෙක් වගේ. දකින් දකින් එක වෙන්නේ මුර්ගෙක් වගේ. දකින් දකින් වෙන්නේ ආයුධයක් වගේ. මොකද කවදා හෝ කායගත සත්‍යෙට ගියහම ඉතනට තේරෙන පටන් අරගන්න මේ වර්තමාන මොහොතට යාළු නොවුනොත් වර්තමාන මොහොත තුළ සරණ පිට නැහුවොත් ඉමන්ස අනිවාර්යයෙන්ම දුනු අතර වුණ මිනිසෙක් වගේ අනාගත ගැන හිතන්න බය ඇති. ඒක නිසා බය බේරව සවෝ හෝති. අර තීර්ණම අවිද්‍යාව වැඩි වෙන කර්මත බය වැඩි. ඒ බය වැඩි වෙන්න කෙලස් වැඩි. උදේන්සේ අත්‍යවම කෙලස් වලට කියනම තමයි බය. එනිසා කියන්න බෑ බය හියෙච්චක් නැති වෙනවා. නමුත් අර වර්තමාන මොහොතේ ඉන්නකොට තමයි දැනන්නේ මේකට කියන ධර්ම ආරක්ෂාව කියලා. ආන්නේක තීරුම් ගත්තට පස්සේ පේනවා. ඒ ධර්ම ආරක්ෂාවෙන් දෙන අරසාව උද්දලික හමුදාව 1000ක් දාලවත් ගන්න බෑ. කෝටි ගණන් සල්ලි හම්බුනත් ගන්න බෑ. මේ පිරිච්චකට. මේ පිරිච්චකට අපි කියන්නේ ශාසන සම්පත්තිය කියලා. එஞ்சාමී කායගත සත්‍ය ඉන්නකොට අර වෙන්ද තින බය වෙනුවට මොකද්ද අරසාවක් එන්න පටන් ගන්නවා. ඒක අපි වෙන මොනම දෙයකින්වත්
ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ගාක්ම ඍජුව මේ වැඩේට යන්න පුළුවන් ක්‍රමයේ තමයි මේ සතිය වඩන එක. ඒ නිසා අපි දරුවන්ට දෙන්න ඕනේ නම් අපි අම්මා අරස්සාවක් බය නැති ගතියක් එහෙම තමයි ලෙඩ වෙච්ච කෙනෙකුට දෙන්න ඕන නම් එහෙම නැත්නම් ලෙඩකින් සනීප වෙන කෙනෙකුට දෙන්න ඕන නම් නැත්නම් අපි අම්මලා තාත්තලාට දෙන්න ඕන නම් ඒක නාන පුළුවන් තරම් කියන්න ඕනේ සත්‍ය මේක කල නොවැඩුවට කමක් නැහැ දැන් පටන් ගන්න. මහිතර කිය කියලා මේක කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක දෙන්න පුළුවන් නම් ඒක වෙනවා ප්‍රධානම දෑවැය. මුතු යනවා ඒක තමන්ගේ අහත් අවුරුදු රාහුල කුමාරට මොනවද දුන්නේ දෑවැද්දට. දෑවැද්ද ඊළඟට එනකොට කිව්වා යන්න පැවිදි කරලා සත්‍ය උගන්නන්න. ඉතින් ඒ වැඩේ තමයි මේ කායගත සත්‍ය තමන් කරන ගමන් අනිකට දෙනම නම් තමන්ට තව කෙනෙකුට තියෙන මේ බය දුරු කර ගන්න පුළුවන්. ඒ වගේම කායගත සත්‍ය වඩනවා නම් තවස්ථාන සංචයක් බුදුහාමර සඳහන් කරලා තියෙනවා. ඒ උණුසුම සිසිලස දෙක අපුවාම ඒ අතර පරාශී සෑහෙන පරාශයක් තුළ සමහර සෝසී ජීවත් වෙනවා. කායගත සත්‍ය වඩන්නේ කියනකොට පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි වෙච්ච ගම අමාරු. සීතල වැඩි වෙච්ච ගම අමාරු. ඒ නිසා බෙන්ස් කම්පැනි ළඟදී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබුණා. ඒකොල්ල මේ ඉස්සරහ සීට් එකට එයා කන්ඩිෂන් මැෂින් එකේ ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කියලා. නෝනට ඕන නම් 24 තියන්න පුළුවන් මාක්කට 26 තියන්න පුළුවන්. දැන් අර ටෙම්පරේචර් එකේ අප්සෙට් එක නිසා දික්කසාද වෙන්නේ අපේ බෙන්ස් එකක් ගන්න කියලා. මොකද 24 එක කරාට 26 දරන්න බෑ. සීත උෂ්ණ ඉවසන්නේ නැහැ. බඩගින්න ඉවසන්නේ නැහැ. කටුක වචන කටුක දේව මොනවාක්වත් ඉවසන්නේ නැහැ. මොකද මේ කායගත සත්‍ය නැති නිසා. ඉතින් ඒක සම්බන්ධයෙන් අපිට පේන්නේ කායගත සත්‍ය වඩනකොට කමෝති සීතස උන්හස චිත්තචා පිපාස උනුසුබ සිසිල ලාභ පාඩුව කටුක වචන ප්‍රිය වචන මොනවා ආවත් අර කායගත සතිය පිට දැම්මඩ පස්සේ වැස්ස වෙලාවට යව වෙලාවටයි ඉබ්බා අඬු ටික ඇතුලට ගත්තට පස්සේ උට වැස්සා මොකෝ බැහුවා මොකෝ කායගත සතිය පිට දාපු ගමන් ඉබ්බා කට ඇතුලට ගියා වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලෝකයා කොච්චර රණ්ඩු සරුවල් කරත් අපිට බයින වෙන්න පුළුවන්. ස්තුති කරන්න වෙන්න පුළුවන්. බීරෙක් වගේ ඉන්න ගතියින්. නැත්නම් ඉතාම මනබඳන කාම දර්ශනයක් පින්නට වෙන්න පුළුවන්. එතම් බිහිසුණු නරක දෙයක් වෙනවා පොට්ටෙක් වගේ ඉන්න ගතියින්. එහෙම නැත්නම් මේ ආරකෙන් මේකෙන් අපිව ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ඇදගෙන යන්න පුළුවන්. මොඩෙක් වගේ ඉන්න ගතියින්. එහෙම නැත්නම් බැරනම් මලබිනියක් වගේ ඉන්න ගතියින්. ඒකේ තේන්නේ නෝන්ජල්කමක් වගේ. නමුත් ඔය එන විෂමතාවලදී සමහිත පැවැත්වීමේ හැකියාවට දුම ශක්තියක් දෙනවා මේ කායගත සතිය. නමුත් මම අර කියපු නැවතත් මේක මතක් කරනවා සතියට මුල් බැහැපු නැත්නම් සතියට ආධුනික වෙච්ච කෙනාට මේ ඉච්චර මේ සම්බන්ධතාවල් තියෙනවා. ටිකක් කල් යන්න ඕනේ ගියාට පස්සේ නම් යන්න හිතෙන තරම් ඒ අනුන්ට කියලා දෙන්න හිත තරම් හිතෙනවා. ඉතින් ඒ කාලේ තමයි අමාරුම කාලේ. තාම තමන්න තේරෙන්නේ නැති ඒ දෙද්දි මේ කරගෙන යන්නේ. ඒකයි සරුවචනන් මේ නානා උපක්‍රම දෙමින් නානා බණ කියමින් කවුරු හරි කමක් නැහැ මේ පැත්ත උනන්දු කරගන්න පුළුවන් නම් කොච්චර හිමීට පටන් ගත්තත් අසාර්ථක වුණත් දන්නව කවදා හරි මේ ගත්ත මූලික ඉවරවල් වල ආනිසංසාර බුද්ධ විඳිනවා. ඉතින් උනන්දු වෙන විශාල පිරිසකුත් තියෙනවා. මම පුද්ගලික වශයෙන් මම පෙනීදලා මම කියනවා කවුරු මොන જાති කතා කිව්වත් මේ කායගත සත්‍ය වඩනවා නම් ඒ කෙනාගේ යන ගමනට බාධා කරන්න මොනම බ්‍රහ්මීකටවත් මොනම දෙවියෙකුටවත් මොනම මාරයකටවත් බෑ. හැබැයි නිතරම කායගත සත්‍ය කියන්නේ මොකද්ද කියන එකට නැවත නැවත අත්කතන දෙන්න ඕනේ. නිතර මේක පරිණාමයටපත් වෙන්න ඕනේ. අලුත් වෙන්න ඕනේ. සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරමින් යනකොට ඒ දුෂ්කරතාවේ ඉදත් එකයි අදත් එකයි. ඒක නිසා අපි තවත් දෙක තුනක් බණ අහලා මේ ඉන්න වෙලාවක් තියෙන්නේ. අද මේ සූත්‍රය නිමා කරමින් මම මතක් කරනවා මේ චප්පානක සූත්‍රයේ සර්වඥාන්සේ මේ විෂම ලෝකේ සමහිත පැවැත්වීමේදී තමන්ගේ කය නැත්නම් මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභය කොච්චර උත්කෘෂ්ට විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක පුදුමාකාර පන්නරයක් ලබා දෙනවා. ඒ නිසා මෙතනින් උගදෙනෙක් මේ වෙනකොට ඒක පිළිබඳව දැයින ආයෝජනය කරපු කට්ටිය ඉන්නේ. නමුත් හැම කෙනෙකුටම මේක පිළිබඳව පුංචි සැක තියෙනවා. ඒක කමඨාන් සුද්ධ කරනකොට පේනවා. ඒ නිසා මේ සැක තවත් දුරු කරගෙන ඒක සුතමේ මට්ටමේ ඒක චින්තාමේ මට්ටමේ සහ සාක්ෂාත් කරන මට්ටමේම මේකමයි මුල මේකමයි මැද මේකමයි අග කියන විදිහට මේ කායගත සත්‍ය පිළිබඳව වඩා විශ්වාසයක් ඇති වීමට මේ ධර්ම දේශනාවලියත් අද ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා.